වෙනස් වෙන අලුත් වෙන ලෝකෙක අපි ඉන්නේ. අපිට හැමදේම වෙනස් විදිහට අලුත් විදිහට පේද්දී අපි හරිම කැමති ලස්සනට ඉන්න, පිළිවෙලට ඉන්න, අපිට ගැළපෙන විදිහට ඉන්න. එහෙම කෙනෙක් දැක්කොත් ඒ කෙනාගේ රූපය හිතේ මැවෙනවා. ඔබත් කැමති එහෙම හදේ ඇඳෙන රූපයක් ඔබට පත් වෙන. ඒ නිසා තමයි ලස්සන පාට හොයන්නේ, ලස්සන ඇඳුම් හොයන්නේ. එකපාරක් ඇඳ ඇඳුමක් තවත් තැනකට ඇඳගෙන යන්නේ ඒ තරම් මනාපයක් නැති වෙන්නේ. හැබැයි එහෙමයි කියලා ආර්ථිකයත් එක්ක අපිට එහෙම ලොකු වෙනස්කම් වලට යන්නත් බෑ. ඉතින් කොහොමද ලස්සන ඇඳුමක් අපිට ගැළපෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ? මේ දවස්වල තියෙන පාට මොනවද, ට්‍රෙන්ඩ්ස් මොනවද, ඒ කියන්නේ විලාසිතාවන් මොනවද, අපි ඒව ගැන කතා කරන්න ඕනේ. හැබැයි කතා කරන්න ඕනේ ප්‍රවීණයෙක් එක්ක, දන්න කෙනෙක් එක්ක. එහෙම කෙනෙක්ට අපි මැදිරියට ආරාධනා කළා. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා දක්ෂ ඇඳුම් නිර්මාණ ශිල්පී නිල්හාන් සෙනවිරත්න. ආයුබෝවන්, සුබෝදසනක්. ලස්සනට ඇඳලා තියෙනවා. Thank you. First impression කියනවනේ නේද? අපිට කෙනෙක්ව ඇත්තටම මතක හිටින්නේ එයාගේ ස්ටයිල් එකත් එක්ක. අනිවාර්යයෙන්ම ඒක මේන්ටේන් කරන්නත් ඕනේ. ඒ වගේම ඔව්. ඇත්තටම මේ අත්දැකීම් එක්ක වසර ගණනාවක් ශේෂ්ත්‍රයේ වැඩ කරලා තියෙනවා. ඇඳුමක් මොනතරම් වැදගත්ද කෙනෙක්ගේ පෞරුෂය ඉස්මතු කරවන්න? ඔය ඇත්තටම දැන් ඇඳුමක් අනිත් එක මෙහෙම අපිට හොඳ පර්සනලිටියක් මං කියන්නේ මට මං කියන්නේ අපි මම ඊයේ පෙරේද හිතුව දෙයක් තමයි සාමාන්‍ය පර්ෆෙක්ට් මිනිස්සෙක්ට ඒ කියන්නේ ඇඳුම අවශ්‍ය තමයි. හැබැයි අර ටික ඕව ගිහිල්ලා එහෙම කරන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය අපි හිතන සිම්පල් මම මුලින් ඉඳන්ම මේ ෆැෂන් ෆීල්ඩ් එකේ මෙහෙම නමක් මේව කරන් හිටියට උනත් මම හැමදාම හිතන්නේ සිම්පල් ඇන් නයිස් එහෙම තමයි මගේ මේවක. ඉදිරියටත් ඒක ඒ වගේ තමයි. අපි වෙඩින් එකකටත් අපි ගොඩාක් ගණන් වීදම් කළා මේව කරනටත් වඩා අර එහෙම ගියාම හොඳයි. අනිවාර්යයෙන්ම ඇඳුම් අපි දවා ඉස්සල කිව්වාගේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක වැදගත්. ජොබ් එකකට මෙන් අපි මේ වෙහෙකට ගියත් මිනිස් එක්ක අපි ඉස්සලම එක්කෝ පාරද දැක්කත් එතකොට අපි ෆන්ක්ෂන් එකකදී නැත්නම් අපි මොන හරි මේව ටීවි මොන හරි අපි වෙන එක දැක්කත් මේ මිනිස් එක ඒක අනිවාර්යෙන් වැදගත් මිනිස්සුන්ට. ඉතින් දැන් අප්ඩේට් වෙන්න ඕනේ කියනවනේ. අපිට කියන අප්ඩේට් වෙන්න. අපිත් කැමති. හැබැයි ගොඩක් වෙලාවට කරන්නේ කවුරු හරි ජනප්‍රිය කෙනෙක් අඳින එකක්. ඒක තමයි ෆැෂන් එක. ඒක තමයි ට්‍රෙන්ඩ් එක කියලා හිතලා ඒක අනුකරණය කරනවා. දැන් මෙහෙම දැන් එහෙම ජනප්‍රියක දැන් අපිට ඒක ඒ කාලේ හිතන්න 70 80 ගණන් වල වගේ ඒ පෞරුෂත්වල් හරි මේවයි එහෙම අනුකර අපිත් කැමතිනේ. අපි දැන් එහෙම අපි හිතන කෙනෙක් ඇඳුමක් දැක්කොත් ආයේ ඇඳුම ඒක මම ඒ දැන් ඉන්න අයව මේව කරනවන්නේ මේ ඉගෙන මෙහෙම මේක ට්‍රෙන්ඩ් එකක් දැන් නෑ. ඒවා මට මතකයි අපිත් පොඩි කාලේ 70 ඒ වගේ කාලවල ඉන්න පර්සනලිටි එහෙම එන්න අපි තුමු ගාවනි ෆොන්සේකා, විජේ කුමාර් තුන් ඒ වගේ නල් එහෙම මිනිස්සු ඒ වගේ කොණ්ඩේ මේ කරන්නේ එහෙම පෙළඹුණා ඒ වගේ කාලෙක. දැන් හැබැයි ගොඩක් දැන් ගොඩක් දැන් ඇත්තටම ආටි කලාකාර මේකලුනුත් වැඩි එහෙම අර ඒ වගේ අනුගමන කිරීමට මම ලොකුවට දකින්නේ. ඉතින් කොහොමද ඇත්තටම දැන් ඇඳුම්මක් තෝරගන්න එක සාමාන්‍ය එදිනදා ජීවිතේ අපිට තියෙන දෙයක්. හැබැයි ඔබ ඇඳුම් නිර්මාණ ශිල්පියෙක්. සැලකිලිමත් වෙන දේවල් ගොඩක් තියෙනවානේ. කෙනෙක්ගේ පෞරුෂත්වයට හානි වෙන්න බෑ. ඒ මොන වගේ දේවල් ගැන සැලකිලිමත් වෙලාද? දැන් මම බලන්නේ ඇත්තටම දැන් අපි එන ක්ලයන්ට් අපිට එයා උසද කළුද එහෙම අදාල නැහැ. අපි වෙඩින් එකකට හරි කියලා කියමු එහෙම ආවොත් එහෙම ඉතින් මූලිකම ඇත්තටම ඔයා කියන එක ඒ පුද්ගලයා අනුව තමයි නිර්මාණය දෙන්න ඕනේ. දැන් එතකොට එයාට අවශ්‍ය දේම ගොඩක් කරදි කරදරයි විශේෂයෙන් ගෑනුවන්ගෙන් තමයි කරදර මොන හරි ඇඳුමක් මේවා කරනාම ඇයි ඔව් නෑ ඒගොල්ල ගොඩක් කරදර වෙනස් කරගන්න කැමති ඔව් දැන් පින්තූරුව මේවා කරනවා ඒ කලින් ඉඳලාම ඔක තිබ්බා හා ඒගොල්ලෝ ඇත්තටම වැඩ කරන අමාරු ඒකේ ෆොටෝස් අරගෙන එනවනේ ඔව් ෆොටෝස් උත් එහෙම තියෙනවා ඉතින් ඒගොල්ලෝ ආසයි මම පොඩි අයිඩියා එකක් ගන්නවා ඒ වගේ කරද්දි පිරිමියන්ගේ ඇත්තටම ඒගොල්ලන්ට ලොකු මේ අයිඩියා අවබෝධයක් නෑ ඉඳලා හිටලා එහෙම තියෙන වෙලාවල් තියෙනවා. හැබැයි මම මූලිකවම මම දන්න මොනවද දැන් මම ගොඩක් කරලා කලාකාරොත් එක්ක තමයි ආටිස්ලාත් එක්ක වැඩ කරලා තියෙන්නේ. ඉතින් අය සමහර ඒ පුද්ගලයා මම ඊට කලින් දැකලා තියෙනවා හම්බෙලා ඒ වුණාට මම දන්නවා. දැන් මම අමාරුම කට්ටියත් එක්ක මුල්කා ඉඳලා වැඩ කරලා තියෙනවා. මට ඒක එහෙම ගැටලුවක් නෑ. ඒවගල සමහරට එහෙම ප්‍රවීණයත් එක්ක වැඩ කරන ලේසිත් එක්ක ඒගොල්ල මොනවද ඇංගිල් ගැසීමක් කරන්නෙත් නෑ. පූර්ණ නිදහස දෙනවා. මම ගොඩක් ෆිල්ම්ස් වලත් ඒ වගේ කරලා තිනවා මේ හින්දා එහෙම මට එහෙම බයක් නෑ. ඉතින් එහෙම මේ අපි පින්තූර ටිකක් දකිනවා. දැන් ඔබේ නමත් එක්ක ඇඳුණු හැඩයක් තියෙනවා හිතේ. අපි දන්න කියන චරිත ඔබේ ඇඳුම් නිර්මාණත් එක්ක එනකොට වෙනස්. හැබැයි ලස්සනයි. ඔව්. ඔතන මේ ෆොටෝස් වල පෙන්වන්නේ හරි සිම්පල් මේවා. ඉතින් අතන උතන ලොකු වර්ණ මේ හරම කරලා නෑ. සිම්පල් මම ඒක අර වඩ ඉස්සලත් කිව්වගේ අපි හැමදාම සිම්පල් රේන්ජ් එක දැන් අනිවාර්යයෙන්ම ඒ ගැලපෙන ජුවලරි සාමාන්‍ය මට්ටමකට පාවිච්චි කරලා කමක් නැහැ. ඒ වගේ ඉතින් ගොඩක් අය මගේ ඉතින් විශේෂත්වය කලර් කම්බිනේෂන් එක තමයි. ඉතින් ගොඩක් අය අපහසුත් ඒක කරගන්න ඒ කලර් මැච් කිරීලා.
ඉතින් දැන් සමහර වෙලාවට අපි දන්න කේන දේවල් මන අපි අතහදා බලන්නේ. ඒ කියන්නේ අපිට බයයි වෙනසක් කරන්න. සාමාන්‍යයෙන් ඔබ වෘත්තියක් විදිහට ගත්තම නේ සාමාන්‍ය ජීවිතේ. අපි අඳින විලාසිතා විදිහක් තියෙනවා නම් ඒකම තමයි අඳින්නේ. දැන් ඩෙනිමයි ටී-ෂර්ට් එකයි නම් කොතනට ගියා සමහරු ඒක. ඒක අනිවාර්යම. ඒ බයක් තියෙනවනේ හිතේ මට මේක ගැළපෙන්නේ නැද්ද? කොහොම තීරණය කරන්නේ? මේක දැන් ගොඩක් මිනිස්සු හදාගෙන ඉන්නක දැන් ගොඩක් අපි යං කට්ටි ගත්ත ඉස්සර ඩෙනිම් එක ඉතින් කොහොමත් හැමදාම ෆැෂන් එකේ තියෙන එක ඒක කම්ෆර්ටබල් ඒක ගැළපෙන්නේ නැද්ද? අපි උඩට ආදින ටී-ෂර්ට් එකක් හරි. මට ඉතින් මේ දැන් මේ අපේ රට ගත්තොත් මම ඒක කියන්න ඕනේ දැන් අපිටවත් ඇඳුම ඉගෙන ගන්න තියෙන ඕන තරම් තැන් තියෙනවා මම හිතන්නේ යං කට්ටියට දැන් දැන් මේ අලුත්ම ඉන්න තරුණ අයට ගැටලුවක් නැහැ මොකද අපේ ඉස්සර ඇත්තටම කොළඹ මේ සීමා වුණ තැන් දෙක තුනක තමයි ඇඳුම් ගන්නව නම් එහෙම දැන් එනකොට ලංකාව හැමතැනම වගේ ගොඩක් ගෙන්නන රටවල හොඳ ලස්සන ඇඳුමුත් තියෙනවා එනකොට අර දැන් සමහර වයසෙම අපි වගේ වයසක කට්ටියට වයස පේන්නේ නැහැ හැබැයි ඔය එහෙම නිකන් ටිකක් තෝරගන්න අමාරුයි කියන්නේ ඇත්තටම කියන්නේ ගියාම එහෙම අපිට එහෙම අවශ්‍ය දැන් අපි හිතමු අපි හිතන මම අඳින ස්ටයිල් එක කියලා ඒ වගේ එකක් අපිට මේ වගේ රටක් ඇතුළු මට නම් ඇත්තටම මේ වගේ මමත් ගොඩක් කරලා ගියාම ගේනා පැඳුන් තමයි තාම අඳින්නේ දැන් නම් ඇඳුනුත් නැහැ අඳින්නේ අවුරුදු දෙක තුනකින් රට ගිහලා නැහැ හොඳ කතාවක් කිව්වේ අර වයස නිසා අඳින එක ගැන සැලකිලිමත් වෙනවා කියලා ඔය ඔක ඇඳුම් මෝස්තර නිර්මාණයේදී තෝරා ගැනීමේදී හරියටම කතාවට ලක් වෙන දෙයක් සමහරු කියන සමහරු වයසට ගැලපෙන්න අඳින්නේ නැහැ නෑ කියලා එහෙම වයසට ගැලපෙන්න අඳින්න ඕනද නෑ වයස කියන්නේ ඒක කැපිල පේන්නේ දැන් අපි තුමු දැන් අපි වෙඩියක් ගත්තොත් මනමාලි ඉන්නවා ඊට පස්සේ එයාගේ අම්මා ඒ මං කියන්නේ එහෙම මං අර ඉස්සල් කිව්වාගේ ඒ නොගලීප සමහරට ඕවා අඳින්න යනවනේ ඒ කියන්නේ සමහරට තියෙන හින්දා හරි ඒ කියන්නේ නොදෙනොත්කම හින්දා හරි එහෙම ගියාම දැනෙනවන දෙයක් ඒතර මේ අපිට මෙහෙමයි දැන් සමහර හැබැයි ඒකෙත් සාමාන්‍යයෙන් දැන් අම්මලා ඉන්න දූලන්ට වඩා ලස්සන ලස්සනයි ඉන්න ඕ ඉතින් අර ඒ වගේ සමහරට අපි කියන අපි කීමටත් කියනවනේ හරි එහෙම කියලා සමහර වෙලාවට ඒක හොඳට කැරි කරන්න පුළුවන් අඳින්න මේවක. ඉතින් ඒ ස්ටයිල් එක අපිට කියන්න බෑනේ විලාසිතා කරන්න එපා කියලා. අපිත් එක තරහ වෙයි. ඉතින් අර ඒ වගේ එහෙම කරන්න පුළුවන් වෙලාවලුත් තියෙනවා. අර අපි ඒක නොගලෙදි අපිට ටිකක් ඒක ඕව ගියා කියලා දැනනකොට තමයි අර මේ අවදානට ලක් වෙන්නේ. මේ එතකොට ආ මෙහෙමයි මෙහෙම කියලා. ඉතින් ඒක අපිට කියන්න බෑ එක එක නෑ කැමති අධ්‍යානුව ඒකන විලාසිතා කරනවා. ඔබට කොහොමද අත්දැකීම් මේදී කාලෙන් කාලට පාට එනවා දැන් ක්‍රොප් ටොප්ස් අඳින්න ගන්නවා සමහරකට ෂෝට් ෆ්‍රොක්ස් එක එක ස්ටයිල්ස් එනවා ලෙගින්ස් ආවා නෑ ලෙගින්ස් අඩුයිනේ දැන් ඇත්තනම් බලද්දි ඔය මම ඔය කියන ගහරි කාලයක් ඉදින් සරම අඳිනවා ඔව් සරම සරම් වලත් මුලින්ම ඉදී ඔය කුර්තාස් වගේ මමත් මතකේ මම ඩිසයින් කරන ආව කාලෙදී හරියට ඒව අලෙවිත් වෙනවා ඒකම දිගේ සමහර තනි පාට වල ඒක කලින් තිබ්බනේ අපේ ලංකාවේ හැන් වේවන තිබ්බේ ෆන්ක්ෂන් එකට යන්න හරි සාමාන්‍යයෙන් ටිකක් තරුණම අයට නේ මං කියන්නේ ඉතින් මැදි වයස වගේ එහෙම අයට ඉතින් ගොඩක් අය ඒගොල්ලෝ සරමයි එහෙම එකම විලා පස්සේ ඒක පොඩි වෙනසක් මේ වුණා කාලයක් දැන් ඒක නැතිලා තියෙනවා දැන් හැබැයි ආයෙ ටිකක් පොඩ්ඩක් සරමත් එක්ක හැබැයි ඒකම දේ ඒක මැච් කරන්න ඕනේ කලර්ස් එහෙම කොහොමද මැච් කරන්නේ ඒක ඉතින් මට මේ ඊළඟ පාර මං එනකොට උදාහරණත් එක්කම වඩ අනිවාර්යෙන්ම මේ දැන් කෙනෙක් හිතුවා දැන් ඔබ කිව්වට දැන් හැමේ පාට ගැන හිතනවනේ සමහර කෙනා අනේ මං කළු අඳින්නේ නැහැ මම රතු අඳින්නේ නැහැ රතු ඇඳන් මාව කළුවට පෙන්නන සුදු ඇඳුත් කළුම තමයි නෑ ඒක මට හිතන්නේ එච්චර මේක මේක දැන් ඒ කාලේ එක කාලෙකට ඕක කිව්වොත් නම් සමහරු කළු අඳිනවා කෙට්ටු වෙලා පෙන්න කියලා පොඩි ඇත්තක් තියෙනවා ඒක ඕ ද රෙඩ් එහෙම අඳින්න කෙනා ඒක ඊට පස්සේ ඒක ඇඳුම විතරක් නෙමෙයි ඊට පස්සේ ඕවරෝල් මේකප් කරගන්න විදිය එයා ඒක කැරි එහෙම විදියත් බලපාන දාන ජුවලරි මොන හරි සිම්පල් අපි දුමු ඇත්තටම ඉතින් බ්ලැක් ලස්සනයි දැන් ඕනකෙන්ට බ්ලැක් සමහර වාසනාවක් කියනවනේ බ්ලැක් අඳින්නනේ ඒ කියන්නේ ඒකේ හේතු තියෙනවා ඕ තියෙනවනේ දැන් මනමාලියක් වුණාම බ්ලැක් අඳින්නේ නැහැ කියලා කියනවනේ ඕ එහෙමත් තියෙනවනේ ඕ එහෙමත් බලපාන දැන් උස ගැන එයාගේ ශරීරයේ හැඩය ගැන ඒ කියන්නේ අපිට සමහර දේවල් වහගන්න සමහර අඩු පේන්නේ නැති වෙන්න ඇඳුමක් පාවිච්චි කරන්න පුළුවන් විලාසිතාව පාවිච්චි කරන්න පුළුවන් අනිත් පැයට ඍජු පේන්නේ නැති වෙන්න පේන්නේ නැති නෝ ඔයක ඒක ඒකට තමයි මම කියන්නේ ඒකට Tamanට පොඩි දක්ෂ මේකක් තියෙන්න ඕනේ දැන් අපි ඔයා දැන් ඇඳන් ඉන්න ඇඳුම මම උදේත් මම එන්න කලින් බැලුව සමත්තගේ ප්‍රෝග්‍රෑම් එක මම දැක්කා ඉතින් හරි සිම්පල් ඇන් නයිස් මම ඉතින් එහෙම වර්ණනා කරන්න බොරුවට කියලා නෙමෙයි මේ කියන්නේ ඒ වගේ දැන් ඔයා ඔක සමහර තනින් ඩිසයින් කරගෙන මේව කරගන්න ඉතින් බලද්දි ලුක් එකක් තියෙනවා ඒ නීට්නස් එක ඒ කලර් මැච් කරලා තියෙන විදිය ඒක හරීම ලස්සනයි අතරම දැන් සෙපරේට් කලර්ස් අඳිනවනේ එහෙම අපිට ප්‍රශ්නයක් නැහැ නේ මැච් කරන්න කියන හිතේ හිතේද තියෙන්න ඕනේ මේ සමහර කන්ට්‍රාස්ට් කියලා ගැලපෙන්නේ නැති කලර්ස් මේ කරනවා දැන් අපි තුම ආද ටී ප්‍රෝග්‍රෑම් එකට යනවා කියලා කලර්ස් මෙන් දැන් ගිල්ල හරියන්නේ නැහැ එතකොට සමහර ඒ ඇඳුමේ මේ දැන් ක්ලෑෂ් වෙනවා දැන් සමහර අපි තුම ඔයා නිකන් ඒ කියන්නේ අපි ලිනන් වල හරි නිකන් ක්ලෑෂ් වෙන මේකක් ඇඳුවොත් ඒ පර්සනලි පොඩි ඩ්‍රොප් මම දකින්න ඉදිරිය දැන් අපේ බලපු ෂූට් එකේ තිබ්බ මේව තෝ දකින්න ඇතින අර එහෙම
මේ කලර් සිම්පල් වෙන තරමට පොඩි ගැළපීමක් කමනද වෙඩින් එකකට අපිට කියන්න බෑනේ එහෙම තනි පාඩම එහෙම කියලා. හැබැයි ඒකෙත් පුළුවන් ඉතින් ඒක ගොඩක් කල ඔය තියෙන්නේ ඩිසයින කෙනෙක් වුණා වර්ණ ගැළපීම. දැන් මගේ විශේෂත්වය ඇත්තටම ආව කාලේ ඉඳලා මේ මහා ලොකු දේවල් කරලා නැහැනේ. පොඩි දෙයක් සිම්පල් දෙයක් කරත් මම හිතන විදිහට වෙන අය ඉතින් මා මොන මොන විදිහට දකින්නද දන්නේ නැහැ. සහේ මේ අකිල ඇඳගෙන කිට් එකේ අපි දකින්න ෂෝල් එකක් වගේ. ඔව් ඒකත් මැච් කළාද නැහැ. සමහර ඒකට ගොඩක් ඕනට වඩා කන්ට්‍රාස්ට් වුණාම ඒක ඇත්තට ඒ කියන්නේ මේක ඒ කලර් රේන්ජ් එකෙම ගිහිල්ලා තියෙනවා. ඒක නේ මම ඒක ලිනන් දෙකම ලිනන් හැබැයි මේ සම්ප්‍රදායික අපි දාන ලිනන් නේ මම ඒක එහෙන් ගෙනාවරෙදි වගේ. දැන් ඒ ෂෝල් එකත් මම මේ මෙහෙ එකක් නෙමෙයි මං ඒ කියන්නේ මික්ස් කරලා තියෙන්නේ ඒ කලයකට මැච් කරන. සමහර ඒ ෂෝල් එක ගෑනු කෙනෙක්ටත් දාන්න පුළුවන්. ඒක අකින අකිලගේ පර්සනැලිටි ඉඳ කැරි කරන්න පුළුවන්. දැන් ඕක සමහරට එයාට උසක් තියෙනවා. සමහරට අඳින කෙනාත් බලපානවා. ඉතින් අඳිනුමක් විශේෂයෙන් ඉඳ අපි නිරූපිකාවන් හරි එහෙම නළුලි තෝරලා මං කියන්නේ ඒගොල්ලන් විතරක්ම නෙමෙයි ලස්සන අඳින ඕන කියන එක. බට් අපි තෝරගද්දි ඉතින් ඒ වගේ එහෙම ටිකක් උසක් එක්ක එහෙම තෝරන. හැබැයි මට නම් උස මිටි කියලා ભેදයක් නැහැ. ඕන කෙනෙක්ට අඳුමක් නිර්මාණ කරන්න පුළුවන්. සහ අපි තව දකින විශේෂත්වයක් ඇඳුමක් ඔබ නිර්මාණය කළත් ඇඳුම විතරක් නෙමෙයි ඒ කෙනාව ඉස්මතු වෙනවා. ඇත්තටම වෙන්න ඕනේ ඒකනේ. ඔව්. නෑ ඒක මුල්ලේ ඉඳලාම දැන් ඕන කෙනෙක් මගේ කියලා ස්ටයිල් එකක් මම දන්නවා නම් ගොඩක් පොඩිනේ. මං ආව කාලේ ඒ වගවානේ ඔක්කොමලා ස්ටයිල් එක අඳුර ගන්නවා. මම කියන්නේ මම කියන්නේ මගේ එකක් කියලා මේ කවුරු හරි මොනවා හරි දැන් මම සමහර ඉස්සර ෆොටෝ ෂූට් එකකට මොනවා පත්‍ර ගියා සමහර ඉඳලා හිටලා ඔය නම යන්නේ නැති තියෙන නිසා මම ඉතින් අර මාන්සලා කරපු එක ගැන පොඩි පසුතැවීමක් තියෙනවා. එතකොට ඒත් කියන නෑ ඔයා කලබල වෙන්න එපා ඔයාගේ කියලා ඉතින් ඒ කියන්නේ දන්න අය දන්නවා. ඒ කියන්නේ එහෙම එකක් හදලා තියෙන ඔටෝ එහෙම හිතලා එහෙම කරපු දෙයක් නෙමෙයි. ඉතින් ඒක අනිවාර්යෙන් ඒක වැඩේ දැක්කම හැඩේ කාගේද කියලා කියන්න පුළුවන්. ඔව් කියන්න පුළුවන් මට්ටම තියෙනවා. ඒ වගේම ඉතින් මේ අලුත් ළමයිත් ගොඩක් ඉන්න හොඳ ටැලන්ට් ඉන්න. දැන් මට පස්සේ ආවාය ගොඩක් ළමයි. ඉතින් ඇත්තටම ලස්සනයි සමහර අපි මඩත් හිතාන්නේ මම ටිකක් කම්මැලිනේ. ඒ ළමයි ලස්සන මේ ඔය දැන් ඔය එක චැනල්ස් වල මේ ඩාන්සින් මේ වල හැම හරිය ලස්සන ගොඩක් ඉන්න ගොඩක් මේ පස්සේ පොඩි තරුණය ඒගොල්ලෝ හරිය ගොඩක් හොඳට මේ වැඩ කරගෙන යනවා. දැන් එතකොට මේ අර මේකප් එක ගැන හිතන්න ඕනේ කිව්වා. සාමාන්‍ය ඇඳුම් නිර්මාණ ශිල්පියෙක් විදිහට ඩ්‍රෙස් ඩිසයිනර් කෙනෙක් විදිහට ඒ ගැන කොච්චර සැලකිලිමත් වෙනවද? ඔව් දැන් ඇඳුම දැන් මගේ නම් මූලික මම ඇඳුම් සම්බන්ධයෙන් විතරයි. දැන් ඉතින් මම බලන කාඩද කියලා දැන් අපි මොන හරි ෂූට් එකක් හරි මොන හරි වෙඩින් ආවද ඒක අනිවාර්යයෙන්ම මම කියනවා. ඉතින් මම කියන්නේ අර මේ අගාර අපිට කියන්න බෑනේ. බට් නම් දෙක තුනක් මේක මෙහෙම කරොත් හොඳයි. ඒ වගේ කියනවා. ඒ කියන්නේ අපිට තේරෙනවා නැත ඇඳුමත් අවුල්. ඒ කියන්නේ ඇඳුමයි ඊට පස්සේ මේකප් එක හැයා මේ වුන් නැත්තම් සහ හීල් එකක ෂූ එකේ නම් ඔව් ඒකත් බලපාන. ඔව් ෂූස් හැම දෙයක්ම ඉතින් ඇත්තම නේල්ස් ඉතින් ඇත්තම දැන් බලන ඇඳුම විතරක් නෙවෙයි නෝ. අන්තිමට මොන හරි පොඩි දෙයකින් මේ වුණොත් අර වියදම් කරන ඒ කියන්නේ අපි තුමු ලස්සන සාරිය ඔක්කොම එහෙම ඩිසයින් කරගෙන එහෙම පොඩි ඩ්‍රොප් වීමක් වුණොත් අපරාධයක්. ඉතින් ඒකින්ද ඉතින් අර ඇත්තම මාගාවට එන එකේ නම් ඉතින් එහෙම දාවබෝ එකනේ හැමෝන්ටම එහෙම ඩිසයින් කරගෙන මේව කරන්න බෑ. ඉතින් මම නම් අහනවා ඉතින් කවුද මේ අන්ඩ්‍රෙස් කරන්න එහෙම කියලා. ගොඩක් කාලෙ ඉතින් එහෙම කරනවා. මෑතකදී නම් මම ඇත්තම වැඩ මොනවත් කරේ නැහැ. ගොඩක් මේ කොරෝනා නෑ ඉතින් ගෙදර ප්‍රශ්න කියන ඒ වගේ තිබ්බා මට මේ කියන්නේ ඒ කියන්නේ කොරෝනා මේ ඩ්‍රොප් වීමත් එක්ක ෆිල්ම් උත් ඊට කලින් එක ඔය ජැක්සන් නෑගේම ෆිල්ම් එකක් සොකරි එක තමයි අන්තිම කරපු ෆිල්ම් එක. කොහමද ඊට පස්සේ එකත් මම කරන්න හිටියේ ඒක කරන්න උන්නේ නැහැ. මට මේ ගෙදර වැඩකට ඇටෙන් වෙන්න වුණා. අවුද්දක් දෙයක් වගේ ඇතුළත ඉතින් මම එහිඳ වැඩ කර අඩුයි මේ හැබැයි දැන් ඉතින් ආයි පටන් ගන්න ඕනේ. මැටීරියල්ස් වලිනුත් සමහර අය ඇඟේ හැඩය ගැන හිතනවා සමහර සිල්ක් මැටීරියල්ස් විතරයි අඳින්නේ. අවුලක් නැහැ බට් ඔයා මෙතන ඉඳගෙන ඉන්නවා එතකොට මේ ඒ වගේ බලපානවා මේ මෙටීරියල් අනිවාර්යෙන් බලපානවා කියනවාගේ. දැන් මම ආව මුල් කාලේ වගේ මම ඉතින් එච්චර ලොකු දැන් එතකොට තරුණ මේ එහෙම හිතුවේ නැහැ. මං හිතනවා සමහරට මම මහාන රෙදි ටිකක් ටික් එහෙම ඒවත් තියෙන්නේ. ඒ දවස්වල කට්ටිය කිව්වා මේ ගෝණිවලුනුත් මහානවා කියලා. ඒ පස්සේ කාලේ දැන් මට තේරෙන්නේ මිනිස්සෙක් ඇඳුමක් දැම්මම සමහරට මොනහරි අපි දුම් ප්‍රෝග්‍රෑම් එකකට එහෙම කමක් නැහැ. බට් සාමාන්‍ය එදිනෙදා අඳිනේම අනිවාර්යම මේ ඇඟට ඉතින් අපේ මේ වගේ රටක එහෙම දැනෙන්න ඕනේ. ඉතින් ඒක හොඳට තේරුම් ගන්න කරන්න. ඔව් ගන්න ඕනේ.
හිතට දැනෙන නමක් හදාගන්න එක පහසු වැඩක් නෙමෙයි. ඒකට ඇත්තටම දක්ෂ වෙන්න ඕනේ. දැන් ඔබ බොහොම ඈත අතීතයක් ගැන කතා කළාට ඔබව තාම තරුණ විදිහට පේන්නේ. ඒකට ඔබේ පෞරුෂත්වයේ අඳින විදිහ, ඒ විලාසිතාව වෙන්නත් පුළුවන්. සහ ගනුදෙනු කරන විදිහ අනිත් අයත් එක්ක බොහොම ස්තුතියි ආවට. ලස්සන නිර්මාණ කරන්න, ලස්සන වැඩ කටයුතු කරන්න අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 2023 සුභාරූත අවුරුද්දක් වෙන්නත් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ආවට, එසේම නිකුත් ප්‍රාර්ථනා. හොඳයි.